පුතේ මේ පොඩි network ගැටුවක් තියෙන්නේ හරි අපි පුතේ මේ අප පත්‍රවල නාරටි විඤ්ඤාසයේ මාතෘකාව පත්‍රවල නාරටි විඤ්ඤාසයේ එයාද පොඩි ස්ටමක් ඇතලා පාඩ පැන කිලියන්න ශාක පත්‍රයක ශාක පත්‍රයක शाक पत्रेक नारटी पिहिटा इति नटाव नारटी पिहिटा इति नटाव नारटी शाक पत्रेक नारटी पिहिटा इति नटाव शाक पत्रेक नारटी पिहिटा इति नटाव नारटी पिहिटा इति नटाव नारटी विन्यासय नारटी विन्यासय नारटी विन्यासय लेसा हांदुरुनाई नारटी विन्यासे लेसा हांदुरुनाई ईला इस्टामा के पुते सामान्य पैनगिंग नारटी विन्यासे प्रधान आकार देखी नारटी विन्यासे प्रधान आकार देखी नारटी विन्यासे प्रधान आकार देखी प्रधान आकार देखी नारटी विन्यासे प्रधान आकार देखी प्रधान आकार देखती प्रधान आकार देखती पुते अंक एक दिखा दान दी अंक एक जालाप नारटी विन्यासय समांतर नारटी विन्यासे उते पलवेंगे जालाब नारटी विन्यासे देवनी एक समांतर नारटी विन्यासे उते पलवेंगे एक जालाब नारटी विन्यासे देवनी एक समांतर नारटी विन्यासे समांतर नारटी विन्यासे मैंने पालवी एक जालाब जालाब क्या ने जाले आप पागे समांतर क्यों हुआ हमें एक कटे का समांतर उतार धंपड़ी वागुआ कहाँ करना रोल पाक का एक पालट पड़ी वागुआ दागने में पत्ते नियमो जालाब नारटी विन्यासे में पत्ते नियमने समांतर नारटी विन्यासे
පුතේ ඉක්මන් කළා වගවන්නේ රූල් 6ක් විතර දාගන්නකෝ පල්ලෙහාට රූල් 6ක් විතර හරි මම හිතනවා ඉවරයි ඇති ආ දැන් පුතේ මෙහෙමයි අපිට නාරටි විඤ්ඤාසයන් දෙකක් ඇඳ ගන්න ඕනි අපි ඉස්සෙල්ලා රූපයක් අඳිමු ජාලාප නාරටි විඤ්ඤාසී විතරක් අඳිමු මෙන්න මැද නාරටිය මේ කියන්නේ ශාක පුතේ ශාකා නාරටි මෙහෙම යනවා පත්‍රේ පුරාවටම මේ වගේ නාරටි විඤ්ඤාසයක් ඇඳ ගන්න पात्रे अत्तो उन्नां एंडर के दिलो अपने पात्रे अत्त इन्हें जाला समांतर नारदी विन्यास ही गत्ता हमें आप इतने पुलवां दें उन्हें कोलिया पुल कोलिया ये वाके छांक पात्रे अ गत्ता हमें मैदन नारदी अ तीनों ये वाके मतलब भाई एक अंत समांतर हो तमाई अनिक नारदी में हमें पीट आंगे बट कोलिया उन्हें कोलिया पुल कोलिया ඒ වගේ අවස්ථාවක අපිට එහෙම ගන්න තියෙනවා මේ සමාන්තර නාරටි විඤ්ඤාස යකින් ලියන්නත් ඉඩ ඕනේ මේ රූපෙට යටින් ලියන්නත් ඉඩ තියා ගන්න හරි දැන් යකින් යන ජාලාප නාරටි විඤ්ඤාසයේ පැත්තේ ස්ථමාකයක් දාන්න පාට පෑනකින් කාන්නේ ලියමු විශාල මැද නාරටියෙන් පටන් ගන්නා විශාල මැද නාරටියෙන් පටන් ගන්නා විශාල මැද නාරටියෙන් පටන් ගන්නා विशाल मैद नारटिय पटंगना विशाल मैद नारटिय पटंगना शाखा नारटी विशाल मैद नारटिय पटंगना शाखा नारटी शाका नारटी पत्रे पुरा दलक में विहिदी पवती पत्रे पुरा दलक में विहिदी पवती परन्नाय मुलीदं විශාල මැද නාරටියෙන් පටන් ගන්නා විශාල මැද නාරටියෙන් පටන් ගන්නා ශාකා නාරටි ශාකා නාරටි
පත්‍රයේ පුරා දැලක් මෙන් විහිදී පවතී පත්‍රයේ පුරා දැලක් මෙන් විහිදී පවතී පත්‍රයේ පුරා දැලක් මෙන් විහිදී පවතී උදාහරණ ලියන්න කීපයක් වද අඹ කමාදාලින වද අඹ රඹුටන් कोस कोस दिल ए वगे शाक ඊළඟට සමාන්තර නාරටි විඤ්ඤාසයේ පැත්ත ලියමු සමාන්තර නාරටි විඤ්ඤාසයේ පැත්තේ සමාන්තර නාරටි විඤ්ඤාසයේ පැත්ත ලියන්න සමාන්තර නාටි විනාශය පැත්තට යන්න විශාල මැද නාටියට සමාන්තරව විශාල මැද නාටියට සමාන්තරව विशाल मेदनावटी समांतर शाखा नारटी शाखा नारटी विहिदी पवती उदय बदलना है विशाल मेदनाटी समांतर शाखा नारटी पत्र विहिति पवती उदाहरण दान पते पोल पोल पुआ उदाहरण पोल पुआ उन उन त्रुण त्रुण क्या ने तना को समांतर नारटी विन्यासे जालाब समांतर वशेन नारटी विन्यासयान देखा अपि हंदुनागन्नवा नारटी विन्यासयान देखा ඔබට සමාන්තරයකට උදාහරණ පොල් පුවා ඉනර කිතුල් ගන්න පුළුවන් තුන වීශාකය මේ වගේ ගොඩාක් උදාහරණ තියෙනවා එතකොට බොහෝමයක් ඒක බීජ පත්‍රීශාක තමයි සමාන්තර නාරටි විඤ්ඤාසයක් ගන්න ද්විබීජ පත්‍රීශාක තමයි ජාලාභ නාරටි විඤ්ඤාසයක් ගන්න
දැන් අද කාත් එක්කවත් කතා කරලේ නැහැ කියලා තරහ වෙන්නේ නැහැ. අද පොඩි තාක්ෂණික දැක්ුවක් දෙනවා. අංකිතුල් අත්තක් අපිට පෙන්වනවා එක්කෙනෙක්. මාෂිනි කිතුල් සමාන්තර නාට්‍ය විඤ්ඤාසය. අනිත් අය දුවන්නේ දැන් ශාක හොයන්න. හරි. අපි යමු පුතේ. හරි. අපි යමු. ඊළඟට මාතෘකාව සරල පත්‍ර හා සංයුක්ත පත්‍ර. සරල පත්‍ර හා සංයුක්ත පත්‍ර කියන මාතෘකාව ලියංග. සරල පත්‍ර හා සංයුක්ත පත්‍ර මාතෘකාව ලියන්න. සරල පත්‍ර හා සංයුක්ත පත්‍ර. සරල පත්‍ර හා සංයුක්ත පත්‍ර ඒකට ඔයාලා ඒකට පොඩි වගුවක් ගහගමු. ඔතෙන්ට පොඩි වගුවක් ගහගමු. එක පැත්තකට දාන්න සරල පත්‍ර කියලා අනිත් පැත්තකට දාන්න සංයුක්ත පත්‍ර කියලා චුටි වගුවක් ඉක්මන් කරන්න ඕනි. දැන් වෙලාව ඇති. දැන් පුතේ අපි සරල පත්‍ර කියලා කියන්නේ මම උදාහරණයක් මගින් පැහැදිලි කිරීමක් කරන්නම්. සරල පත්‍රයක් කියන්නේ ශාක පත්‍රී පත්‍ර තලය මෙහෙම බෙදিলা නැත්තම් තනි පත්‍රයක් විදිහට නම් දකින්න ලැබෙන්නේ. අපිට දැන් ওই පත්‍ර ඔයාලා ගිනාවා එවෙන් අපි දැක්කා අඹ රඹුටන් ජම්බු පේර මේ වගේ ශාක පත්‍ර ගත්තාම පත්‍රේ තලයේ බෙදිලා නැහැ පුතේ කොටස් වලට. අපි ඒවා සරල පත්‍රයක් විදිහට තමයි හඳුනාගන්නේ. සරල පත්‍රයක් විදිහට තමයි හඳුනාගන්නේ. හැබැයි ඒ වගේම අර දැන් ගස්ලබු පත්‍රයක් තිබුණානේ. ගස්ලබු පත්‍රයේ මෙහෙම පත්‍රය අර්ධ වශයෙන් තමයි පත්‍රිකා වලට බෙදලා තියෙන්නේ. මේකත් අයිති වෙන සරල පත්‍ර ගණයට ගස්ලබු මඤ්ඤොක්ක මෙව සම්පූර්ණයෙන් පත්‍රය තලයේ බෙදලා නැති නිසා අපි ඒවත් සරල පත්‍ර විදියට ඉගෙන ගන්නවා. එනවා සංයුක්ත පත්‍ර. කරපිංච ශාක පත්‍රය ගත්තාම පත්‍රයේ පත්‍රිකා වලට පැහැදිලිව වෙන් වශයෙන් බෙදලා තියෙනවා. පැහැදිලිවම වෙන් වශයෙන් බෙදලා තියෙනවා පුතේ. මේවා අපි සංයුක්ත පත්‍ර විදියට ගන්නවා. සියඹලා කතරුබුරුංග මාර මේ වගේ ශාක පත්‍ර අපිට ගන්න පුළුවන්. දැන් අපි සරල පත්‍ර පැත්ත පොඩ්ඩක් ලියලා ඉමු අඳින්න කලින්. දාන්නිෂ්ඨමක් එක ශාක පත්‍රයක පත්‍ර තලය ශාක පත්‍රයක පත්‍ර තලය ශාක පත්‍රයක පත්‍ර තලය
ශාක පත්‍රයක පත්‍ර තලය ශාක පත්‍රයක පත්‍ර තලය කොටස් වලට බෙදී නැති විට 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 ඒවා සරල පත්‍ර ලෙස හඳුන්වයි ඒවා සරල පත්‍ර ලෙස හඳුන්වයි ඒවා සරල පත්‍ර ලෙස හඳුන්වයි උදාහරණ දාන්න වද කොස් අඹ රම්බුටන් රබර් ඒ වගේ ශාක පත්‍ර පොතේ ඊළඟට ස්ථාමකයක් දාන්න සමහර සරල පත්‍රවල පොතේ පාඩම් පැන කිලියම් මේ කාර්යයේ පාඩම් පැන කිලියම් සමහර සරල පත්‍රවල සමහර සරල පත්‍රවල පත්‍ර තලය පත්‍ර තලය අර්ධ වශයෙන් බෙදී තිබිය හැකිය අර්ධ වශයෙන් බෙදී තිබිය හැකිය සමහර සරල පත්‍රවල පත්‍ර තලය අර්ධ ලෙස බෙදී තිබිය හැකිය අර්ධ ලෙස බෙදී තිබිය හැකිය උදාහරණ ලියන්න පැපොල් කියන්නේ ගස් ලබු පැපොල් තමයි මඤ්ඤොක්කා පැපොල් තම මඤ්ඤොක්කා පැපොල් මඤ්ඤොක් හරි දැන් ඔතෙන්ට ඔයාලා පුතේ දෙදෙද්දි රූප අඳිනු ඔයාලා අඳින්න ඔය ගියපු උදාහරණ වලින් මොනවා හරි ඔය පැත්තට රූප ඇඳලා තියන්න ඕනේ ඊළඟ දවසේ රූප අඳින්න ඉත තියාගන්න ඊළඟට එන්න සංයුක්ත පත්‍ර පැත්තට එන්න ඒ යටතේ නිර්වචනයේ ලියමු සංයුක්ත පත්‍රවල පත්‍ර තලය සංයුක්ත පත්‍රවල පත්‍ර තලය සංයුක්ත පත්‍රවල පත්‍ර තලය සංයුක්ත පත්‍රවල පත්‍ර තලය
සම්පූර්ණයෙන්ම 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 කොටස් කිහිපයකට කොටස් කිහිපයකට වෙන් වී පවති පොඩ්ඩක් බලන්න ආයේ සංයුක්ත පත්‍රවල පත්‍ර තලය සම්පූර්ණයෙන්ම 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 කොටස් කිහිපයකට වෙන්නේ පවතී කොටස් කිහිපයකට වෙන්නේ පවතී කොටස් කිහිපයකට වෙන්නේ පවතී ඊළඟ ඉෂ්ඨමාකික ඊළඟ ඉෂ්ඨමාකික දාන පුතේ පුතේ ඕකෙන් කියන්නේ දැන් මේ වගේ වෙන්නලා තියෙන්නේ මේ වගේ වෙන්නලා තියෙන මේ පත්‍රයකට පොඩි එකකට පත්‍රිකා කියලා තමයි කියන්නේ මේක සම්පූර්ණයෙන් ගත්තාම පත්‍රය වෙනවා මේ එකක් විතරක් ගත්තාම පත්‍රිකා වෙනවා ලියමු ඒ කාරණේ මෙසේ වෙන් වී ඇති කොටස් මෙසේ වෙන් වී ඇති කොටස් මෙසේ වෙන් වී ඇති කොටස් පත්‍රිකා ලෙස හඳුන්වයි පත්‍රිකා ලෙස හඳුන්වයි පත්‍රිකා ලෙස හඳුන්වයි මෙසේ වෙන් වී ඇති කොටස් පත්‍රිකා ලෙස හඳුන්වයි පත්‍රිකා ලෙස හඳුන්වයි උදාහරණ දාන්න කතරමුණුංග සියඹලා කරපිංචා කතරමුණුංග සියඹලා කරපිංචා සියඹලා කරපිංචා පොල් අය වගේ ඒවා ගන්න පුළුවන් මාර එල්බිෂේ වගේ ශාක ගන්න දැන් පුතේ ඒකටත් ඔයාලා ගැලපෙන රූප අඳින්න ගෙතෙදි අඳින්න ඒක අඳින්න රූප අඳින්න ඉඩ තියාගෙන වග්ව කොටු කරන්න
शाकपत्रवल कृत्य शाकपत्रवल कृत्य प्रधान कारण कीपिया मतक नोनी ශාකපත්‍රයකින් කෙරෙන ප්‍රධානම කාර්ය තමයි ශාකපත්‍රයකින් කෙරෙන ප්‍රධානම කාර්ය තමයි පුතේ ආහාර නිෂ්පාදනය කරනවා ඔය කොළපාට ශාක තියෙන සෑම පත්‍රයකම අපි කියන්නේ හරිත ශාකපත්‍රයක් කියලා සෑම ශාකපත්‍රයකම ආහාර නිෂ්පාදනය එහෙම නැත්නම් අපි කියන ප්‍රභා සංශ්ලේෂණය කියන කාර්ය ප්‍රභා සංශ්ලේෂණය කියන කාර්ය සිදු කරනවා अभी मतृकावल शाकपत्र कृत्य कृत्तिक प्रधान कार्य शाकपत्र मतक त्यागण आहार निष्पादन सिधुकरण अभी अंकेक अंकेक शाकपत्र सिधुन शाकपत्र सिधुन शाकपत्र सिधुन शाकपत्र सिधुन वेदगत्म वेदगत्म वेदकत्म कृत्य वेदकत्म कृत्य प्रभा संश्लेषण आई प्रभा संश्लेषण आई वेदकत्म कृत्य प्रभा संश्लेषण आई अंक देख अंक देख समहर शाक पत्र वाले पुत्र अंक देख समहर शाक पत्र वाले समहर शाक पत्र वाले समहर शाक पत्र वाले जलय गबडाकर तबा गरीम समहर शाक पत्र वल जलय गबडाकर तबा गरीम जलय गबडाकर तबा गरीम जलय गबडाकर तबा गरीम जालय गबडाकर तबा गनीम समहर शाक पत्र वाले जालय गबडाकर तबा गनीम
සමහර ශාකපත්‍රවල ජලයේ ගබඩා කර තබා ගැනීම පොතේ මේ අපි දන්නවා මේ ඔය කොමාරිකා අක්කපාන වගේ ශාකපත්‍ර එයාගේ පැවැත්මට ජලය පත්‍රේ ගබඩා කරලා තියා ගන්නවා ලියන්න පොතේ උදාහරණ කොමාරිකා 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 අක්කපාන කොමාරිකා තියෙනවා අක්කපාන පුතේ ඒකේ අවසාන කාරණය මෙතෙන් කෘත්‍ය ඉවරයි අවසාන කාරණය සමහර ශාකපත්‍ර වලින් සමහර ශාකපත්‍ර වලින් සමහර ශාකපත්‍ර වලින් සමහර ශාකපත්‍ර වලින් අලුත් ශාක ඇති වේ සමහර ශාකපත්‍ර වලින් අලුත් ශාක ඇති වේ අලුත් ශාක ඇති වේ අලුත් ශාක ඇති වේ සමහර ශාකපත්‍ර වලින් අලුත් ශාක ඇති වේ වරහන් ඇතුලේ ලියන්න ප්‍රජනනය කියලා වරහන් ඇතුලේ ලියන්න ප්‍රජනනය ප්‍රජනනය එතෙන්ට උදාහරණ දාන්න අක්කපාන බිගෝනියා උදාහරණ ලිව්වා පුතේ අක්කපාන බිගෝනියා හරි අද පොඩ්ඩක් පාඩම් කරගන්න ඒවා වැඩි ලබන් සතියේ මාතෘකාව ලියන්න පුතේ පුෂ්පේක කොටස පුෂ්පවල විවිධත්වය මේකෙන් පාඩම ඉවර වෙනවා පුෂ්පේක කොටස් පුෂ්පේක කොටස් හා පුෂ්පවල විවිධත්වය मेन मैं रूप टीका मेसेज कर මම පුතේ අද රැ වෙනකොට අදාළ ගෲප් වලට මේ PDF ඔයාලට එවන්න කටයුතු කරනවා පිටු අංක 14 තියෙනවා 1 20 කියලා චූටි රූපයක් පිටු අංක 14 1 20 ඔක්කොම අඳින්නේ එක කොලේ පිටු අංක 15 තියෙනවා 1 22 1 22
ඔන්නයි රූප ස්කන්ධ හතරක් තියෙනවා පොඩි පොඩි ඒවා පිටු අංග 13 රූප දෙකයි පිටු අංග 14 එක රූපයයි පිටු අංග 15 එක රූපයයි පුෂ්පයක කොටස් නම් හඳුනා ගැනීම තියෙන්නේ ඒ ටික එක A4 කොලයක ඔයාලා මාතෘකාව ලියන්න පුෂ්පයක කොටස් හඳුනා ගැනීම කියලා පුෂ්පයක කොටස් හඳුනා ගැනීම කියලා ලියන්න මාතෘකාව පුතේ මාතෘකාව ලියලා මේවත් ටික කරන්න ඕනි අමතක වෙන්න බෑ කාටවත් ඒ වගේම උගන්නන දේවල් ඊළඟ සතියට කලින් ඊළඟ සතියේ පන්තිය පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම මම අහනවා දැන් අද පොඩි තාක්ෂණික ගැටලුවක් නිසා මට ඔයාලත් එක්ක කතා කරන්න විදියක් නැහැ ඒ නිසා මම ඊළඟ දවසේ අනිවාර්යයෙන්ම දැන් පළවෙනි පාඩම ඉවරයි මේ මාතෘකාවේ එතකොට අපි පුතේ දැන් ජනවාරි මාසයේ ආරම්භ කිරීමත් එක්ක දැන් හත වසරේ හය වගේ නෙමෙයි පාඩම් තියෙන ප්‍රමාණය වැඩි චුට්ටක් ඉක්මනට උගන්නන සිද්ධ වෙනවා ඒ වගේම අපි ඉක්මනට ඉගෙන ගත්තට ඔයාලට ඔළුවේ තියෙන්න ඕනි උගන්නන විෂය කරුණු ටික ඒ නිසා මම අර කලින් වගේ හොම්වර්ක් බලනවා පාඩම් ගන්නවා ඒ නිසා උනන්දුවෙන් ඔබනාවෙන් මේ වැඩ ටික කරමු හරි එහෙනම් හැමෝටම වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් ප්‍රාර්ථනාවකට වඩා මම විශ්වාස කරනවා ඔයාලට පුතේ කලින් අවුරුද්දේ තිබුණු අඩුපාඩු මගහැරගෙන මේ අලුත් අවුරුද්ද කම්මැලි නැතුව උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරලා සුභම සුභ අලුත් අවුරුද්දක් කරගන්න ඕනි ඒක මම කිව්වට වෙන්නේ නැහැ ඔයාලා කරගන්න ඕනි අවුරුද්ද සුභ වෙනවාද කියලා තීරණය වෙන්නේ ඔයා කරන වැඩ ටිකත් එක්ක උදේ ඉඳන් නිදාගෙන හිටියොත් කෑම බීම විතරක් ගත්තොත් මේ පොතේ පතේ වැඩ පැත්තකට දාලා අවුරුද්දක් සුභ වෙන්නේම නැහැ ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනි ඔයා වෙන්දට නැගිටින්නේ උදේ ඉස්කෝලේ යන්න පහමාට 6ට නම් ඔයා පැය භාගයක් පැයක් කලින් නැගිටලා මේ අවුරුද්ද හොඳට මහන්සි වෙලා වැඩ කරන්න ඕන දැන් 6 වගේ නෙමෙයි දැන් 7 පන්ති මම උගන්වන්නේ එක විෂයක් පමණයි නමුත් අපේ අයිලෙන් කොලේජ් ආයතනයේ මගේ ඔයාලට සියලු විෂයන් උගන්වනවා ඒ නිසා මතක තියාගන්න එක විෂයක් විතරක් නෙමෙයි අඩුමතරමි ප්‍රධාන විෂයන්ට ගණිතය විද්‍යාව ඉංග්‍රීසි ප්‍රධාන විෂයන්ට මූලිකත්වයක් දීලා වැඩිපුර වැඩ කරන්න ඕනි පුතේ එහෙම වුණොත් මේ අවුරුද්ද දෙසැම්බර් 31 වෙනකොට සුභම සුභ වාසනාවන්ත අවුරුද්දක් වේවි එහෙම විශ්වාස කරලා මම හිතනවා ඉතින් මෙතන ගොඩක් අය ඉන්නේ අපිට ඔන්ලයින් පන්තිවල අර කලින් වගේ නෙමෙයි කලින් හිටියා ගොඩාක් දෙනා ඉතින් වැඩ කරන අයත් නැති අයත් දැන් මෙතෙන් ඒක රාශි විලා ඉන්න අය දරුවෝ හරියටම වැඩ ටික කරන උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරන දරුවෝ ටිකක් ඉන්නේ මොකද විද්‍යා විෂය ගත්තහම වෛද්‍යවරයෙක් වෙන්න තමා මේ විෂයෙ උගන්වන්නේ පුතේ ඒ නිසා අනිත් විෂයන්ට වඩා මේ විෂය පිළිබඳ චුට්ටක් වගකීමෙන් වැඩ ටිකක් කරන්න ඕනි හරි එහෙනම් හැමෝටම උදේ සුබ දවසක් අයිබෝන්